ශ්‍රීලංකාවාසීලුම දෙනාට දැන් තමුන්නාසලාට යේනවා. ආයෙත් පටන්ගෙන තියෙනවා දේශබන්දු තෙන්නකෝන් සහ ටිරාන් හලස්ගේ මුට්ටියේ මෙහෙම. මොකද මේ හිටපු ගමන් මේක ටිකක් වැහිලා ගියා, ආයෙ පටන් ගත්තා. ඇයි කියලා අපි හොයලා බැලුවා. තමුන්නාසලා දන්නවද මේ එන 7 වෙනිදා 8 වෙනිදා 9 වෙනිදා දිගටම තියෙනවා මේ යකාගේ නඩු. මේ නඩු එනකොට තමයි මෙයා මුට්ටිය දාන්නේ. දැන් ඒ හින්දා තමයි මේ නඩු ටික පිළිවෙලට එන හින්දා තමයි මුට්ටිය මෙහෙම දාන්නේ. දාලා ඉවර වෙලා කුහත් ඉන්න මිනිස්සු ගෙනල්ලා කුඩු දාලා රටට පෙන්නනවා මම තමයි වැඩකාරයා, මෙන්න කුඩුකාරයෝ වල්ලනවා කියලා. අද මම හෙලි කරනවා ඒ වගේම මං අභියෝග කරනවා ටිරාන් අලස්ට, ටිරාන් අලස් කුඩුකාරයොත් එක්ක, ගංජකාරයොත් එක්ක, එවගේම ජාත්‍යන්ත්‍ර මත්ද්‍රව්‍ය ජාලේ වැඩ කරන පුද්ගලින්ට අප දෙන්න, ඒ වෙනුවෙන් පෙනී ඉන්න සූදානම් වෙච්ච පුද්ගලින් සාක්ෂි සහිතව මම කියන්නේ ටිරාන්ට අභියෝග කරනවා. මේ කතාව බොරු නම් ටිරාන්න පුළුවන් ලංකාවේ ඕන අධිකරණයක මට විරුද්ධ නඩු දාන්න. මගේ සියලු ඩීටේල්ස් එන මොකද මම දැන් ඕගොල්ලෝ කිව්වට මේ හොරෙන් කඩන් පැනලා කියලා. මම ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ අවුරුදු 24ක් සේවය කරා. දැන්ස 88 ඉඳන් ටිරාන් අලස් මේ මුට්ටි මෙහෙුමේ මොකටද පටන් ගත්තේ? දේශබන්දුට පොලිස්පතිකම දෙන්න. මේ හාදයම තමයි බස්නාහිර පළාතේ හිටියේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති. නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ම තමයි, එයාම තමයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති හිටියේ. ඒ දේශබන්දුම තමයි පාස්කු ප්‍රහාරයේ බෝම්බ ලොරි යනකොට ගැල්ලිගමට කතා කරලා ලොරිය යව්වෙත් ඔය දේශබන්දු. එතකොට දැන් ඇයි මේ ජූනි මාසේ මතක තියාගන්න තමුන්නාසල බලන්න කලින් ටිරාන්නලස්ගේ අර කයිවාරු ගහපු අර කණ්ඩ බොණ්ඩ දීපු සුනක මීඩියා කාරෝ ටික ගෙනල්ලා, මීඩියා කියන සුනකයෝ ටික ගෙනල්ලා ඔය බද්දන්සලක් දුන්නා. මේ බද්දන්සලේ අරක්කු දන්සලේ ටිරාන් කියනවා මොනවද කියන්නේ කියනවා ජූනි 30 වෙනිදා වෙනකොට මිත්‍රවරුනි අපේ මේ මෙහෙයුම් සම්පූර්ණ ඉවරයි, ලංකාවේ සම්පූර්ණම පාතාලේ අවසන් වෙනවා, ඒ වගේම ලංකාවේ කුඩු අවසන් වෙනවා. හැබැයි ටිරාන් ඇයි එහෙමනවා? මේ ජූලි මාසේ පටන් ගත්තේ. ජූලි මාසේ පටන් ගන්න හේතුවක් තියෙනවා. හේතුව තමයි ගරු කාදිල් උනාසේ, ඒ වගේම තවත් කීප දෙනෙක් සමාජ ක්‍රියාකාරකින් කීප දෙනෙක් දේශබන්දුට විරුද්ධව දාලා තියෙනවා. ඒ පත්වීමට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු. මේ නඩු ටික සේරම එනවා මේ ඉදිරියේ 7 වෙනිදා 8 වෙනිදා 9 වෙනිදා ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් නඩු ටික එනවා. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගරු විශ්වකාරවරුන්ට පෙන්වන්න ඕනේ මම තමයි වැඩකාරයා, මම නොහිටියොත් මේ කුඩු වලින් මේ රට වැහි, පාතාලෙන් මේ රට යටවි කියන එක පෙන්වන්න ඕනි හින්දා තමයි මේ මුට්ටි අලුතෙන් පටන් ගත්තේ. ලස්සන වැඩේ මේකට අර ගලයි බැලුනුයි කියන තව තියෙනවා නාලිකා කීපයක්. ඒගොල්ලෝ ගලයි බැලුනුයි අරගෙන අර පරණ ඒවා අරගෙන හොද හොද මඩේ දානවා. මම අභියෝග කරන ඔය ඒ වැඩසටහන කරපු මේ ඊයේ මම දැක්කේ ලැජ්ජා තියෙනවා නම් මම හිතන්නේ ඇත්තටම මේ මිනිස්සු ඔය ගලද බැලුමද මොකක් හරි එක කරන එක ඇත්තටම ඔයිට වැඩිය හොඳ හෙළුවෙන් ඉඳන් කෙරුවා නම්. මම පැහැදිලිවම දැම්ම හඬපට විශේෂම දෙකක්. එක හඬපටයක් සීයි පද්මලාල්ගේ, දෙවෙනි හඬපටය දේශබන්දු තෙන්නකෝන්ගේ. මේ හඬපට දෙක පිළිබඳව කතා කරන්නේ අර ගැලුන්ද බැලුන්ද ගල ගැන. මොකද ඒගොල්ලෝ කතා කරන්නේ යටගිය අර හොද හොද මඩේ දාන එකක්. අර පරණ ධර්මසිරි කතා කරපුවා, අර IP කෙනෙකුට කතා කරපුවා ඒව දාන්නේ. ඒව නෙමෙයි කතා කරන්නේ. ඔය දේශබන්දුට කුඩු ජාවරංකාර ප්‍රංශින්නේ කුඩු අංජු දීපු ඒ අංජු මල්ලි කොහොමද කියලා කතා කරනවා. ඒව තමයි දැන් ප්‍රශ්නේ තියෙන්නේ. ඒක නෙමෙයි දැන් මේ මුට්ටි අලුතෙන් දාන්නේ අර 7 වෙනි දෙන්න නඩු ටිකට. වෙන දෙයක් නෙමෙයි මෙයාගේ ඔය නඩු ටික අහලා ඉවර වෙච්ච ගමන් ඔය නඩු ටික පිළිබඳව තීන්දුවක් හරි තීරණයක් හරි දුන්නොත්, එහෙම නැත්නම් ඒව ඉස්සරහට දාපු ගමන් ඔය මුට්ටිය ඔහොම නවත්තනවා. ඊට පස්සේ පටන් ගන්නවා ආයෙත් සද්ද නැතිවෙන ආයෙත් නඩුව එන්න පටන් ගන්නකොට ආයෙත් මුට්ටිය දානවා. මේක තමයි මේගොල්ලන්ගේ කරන්නේ. මේගොල්ලන්ට කිසිම විෂන් එකකුත් නැහැ, මිෂන් එකකුත් නැහැ. ඒක තමයි අපි හැම වෙලෙම කියන්නේ. මං දැන් ටිරාන් අලස් ඔයාට අභියෝග කරනවා. පුළුවන් නම් ඔයා කියන්න පහුගිය දවසක කටුනායකට එනවා ගුවන් යානයක්. මොකද්ද මේ ගුවන් යානය?
ඒ ගුවන්යානය එන දවස තමයි 2024 5/17 බැංකොක් ඉඳන් එන්නේ. FD 140 කියන බැංකොක් ඉඳන් එන ලංකාවට එන ගුවන්යානය. මේ ගුවන්යානයේ පුද්ගලයෙක් එනවා. ඒ පුද්ගලයා හිඹුටාන පාර මුල්ලේරියව පදිංචි අචිර ජයන්ජිත් කාර්යවසම් පරණවිතාන. ගුවන් ගමන් බලපත්‍ර අංකය පාස්පෝට් නම්බර් N67.2762. මේ පුද්ගලයා රාත්‍රී 23:15 තමයි කටුනායකින් බහින්නේ. මේ කටුනායකින් බහින මේ පුද්ගලයාගේ ගමන් මල්ලේ අඩිය සංගවගෙන එනවා කුෂ් කියන මත්ද්‍රව්‍ය ග්‍රෑම් 602ක්. මේ කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන බැංකොක් ඉඳන් ලංකාවට මත්ද්‍රව්‍ය ජාවාරම් කරන පුද්ගලෙක්. මොහු පළවෙනි වතාව නෙමෙයි ඒ විමර්ශනවලදී හෙළිවෙලා තියෙන මොහු දිගින් දිගටම ගෙනල්ලා තියෙනවා. මේක පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරලා තියෙනවා. නඩුවංක 80/37 ඇලිරක් 2024. එතකොට මේ 80/37 ඇලිරක් 24 කියන නඩුවේ, කියන්නේ මේ පරණවිතාන කියන ඒ පුද්ගලයා අචිර ඉන්ද්‍රජිත් කාර්යවසම් පරණවිතාන, මේ පුද්ගලයා වෙනුවෙන් කවුද පෙනීන්නේ? මේ පුද්ගලයා වෙනුවෙන් පෙනීන්නේ නීති හා සාමය භාර ඇමති ටිරාන් නලස්. පහුගිය දවසක ටිරාන් නලස් අපූර්ව වැඩක් කරනවා. කෝල්ලයක් ගන්නවා ඩීජී නාකොටික්ට අරගෙන අහනවා අර රිචිරලාගේ කේස් එක මොකද වෙන්නේ, ඒ මනුස්සයාට කොහොමරි අපයක් කරන් දෙන්න ඕනේ. යකෝ නීති හා සාමය ඇමතිට දැන් මහලකොඩ කයිවරු ගහනවානේ, මත්ද්‍රව්‍ය නැති කරනවා. එතකොට ඇයි මොකද්ද මේ උවමනාව? දැන් මේ බැංකොක් ඉඳන් කුඩු ගේන පුද්ගලයව නිදහස් කරන්න ඇයි මේ ක්‍රියාන්ති උවමනාව? මෙන්න මේක තමයි අපි රටේ ජනතාවට පැහැදිලිවම කියන්නේ. මේගොල්ලෝ තියෙන්නේ රැඩ්ඩනියල් ඩවල් මිගල් වැඩ. ඒ කියන්නේ මේගොල්ලෝ අර කවුමේ ඉන්න පේමන්ට් එකේ ඉන්න අහිංසක මෙලව දෙයක් කරගන්න බැරි මිනිස්සුන්ට කුඩු දාලා 54 ගහලා ඇතුළට දානවා. හැබැයි මේ පුද්ගලයෝ මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙට මෙහෙට කරන හින්දා මුංගෙන් සල්ලි යනවා ටිරාන්ලට. ඒ ටිරාන්ලට යන හින්දා තමයි ටිරාන් නලස් අද පෙනී ඉන්නේ පොලිස් නිලධාරින්ට කෑ ගහලා, පොලිස් නිලධාරින්ට බලපෑම් කරලා තිනවා. මම ස්තුතිවන්ත වෙනවා ඒ නිලධාරින් ඒවා පිළිබඳව සටහන් යොදීම පිළිබඳව. විශේෂයෙන්ම නාකොටි කෝයිසි, නාකොටි කෝයිසිර කොන්දක් තියෙනවා. ඒ බී රිපෝට්, ඒ වගේම ප්ලේන්ට් එක, ඒ සියල්ල මා සතුව තියෙනවා. හොඳට මතක තියාගන්න ඕනේ ඩීජී නාකොටික්. මම ඔයාලට කියන්නේ ඔයා දන්නේ නැත්තම් ලියලා තියාගන්න. 54 වෙනි වගන්තිය. ඒකේ ප්‍රමාණය ජාවාරම පිළිබඳ ප්‍රමාණයක් නැහැ, ක්වොන්ටිටි එකක් නැහැ. ජාවාරමට ක්වොන්ටිටි එක නැහැ. මතක තියාගන්න. මොකද ගුවන්යානයෙන් එන්නේ කටුනායකට එන්නේ බැංකොක් වල ඉනන්. එතකොට කොහොමද මේ පුද්ගලයාට අප දුන්නේ? කොහොමද මේ පුද්ගලයාට දඩයක් නියම කරන්නේ පුද්ගල දැම්මේ? ඇයි මේක ගැන ඩියෝ ගහලා විමර්ශන කරන්නේ නැතුව? කවුද මේකට සම්බන්ධ? කවුද මේ මත්ද්‍රව්‍ය ජාලය හොයාගන්න තිබ්බා? ඒ කිසි දෙයක් නැහැ. ටිරාන් කෝල් එක දුන්නත් එකම අප දුන්නා. අප දීලා ප්ලේන්ට් එක දැම්මා, දඩයක් ගැහුවා, චැප්ටර් ක්ලෝස් එතනින් වැහුවා. මෙන්න මේක තමයි රටේ ජනතාව දැනගන්න ඕනේ. මේ ටිරාන් නලස්ලා මේ කරන්නේ ඔය කෝටි ගණන් මිලියන ගණන් රටවල් වල ගිහිල්ලා ඔය වර්ජින් අයිලන්ඩ් වල තැම්පත් කරපු සල්ලි, ඕ තමයි සල්ලි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ගනුදෙනු කරනවා කියලා මුන් කියන්නේ අපිට. නමුත් දැන් ඉතාම පැහැදිලි මේ ටිරාන් නලස් දේශබන්ධුලා දැන් මේ කරන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරත් එක්ක ගනුදෙනු. අද ඕක හොඳටම හෙළි වෙලා තියෙන්නේ. මේ පුද්ගලයා පිළිබඳ හොයන්නේ අදත් රටේ මේ මං කතා කරන වෙලාවෙත් මිනිහා ගිහිල්ලා පිටරට. අද නැහැ, වෙන කෙනෙක් ආවනම් මේ වෙනකොට ඩීඔ ගහලා ඇතුලේ. එතකොට ගුවන් තහනම් පනවල මොනවත් නැහැ. ඒව කිසි දෙයක් නැහැ. දඩේ ගැහුවා, ගෙදර ගියා, ටිරාන් අයියා ඒව සේරම බලාගයි. මෙයා කියලා තියෙනවා ටිරාන් අයියා කියලා. එතකොට ටිරාන් අයියා කියලා කියන්න තරම් ටිරාන් නලස් එක්ක කොච්චර සම්බන්ධතාවක් ඇද්ද මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ? හැබැයි ඒ වුණාට හෙට උදේට මුට්ටියේ මෙහෙයුමෙන් දේශබන්ධුට ලකුණු දාගන්න ඕනි නිසා අර පොලිසිවල අනේ අහිංසක මිනිස්සු ගෙනල්ලා කුඩු ටිකක් දාලා ඇතුළට දානවා. අඩුම ලෝය පීස් එක ඒ මනුස්සයාට ලෝයෙට දෙන්න ඕන දීමනාව, ඒ ගෙවන්න ඕන දේ ගෙවලා තමන් වෙනුවෙන් පෙනී ඉන්න බෑ. ඒ මනුස්සයාගේ දරුවන්ට කන්න පාන් රත්තල ගන්න බෑ.
එහෙම තත්ත්වයක් තියේදී ජාවාරංකාරු එක්ක මුන් බුදියා ගන්නවා. ඒක නිසා තමයි අපි රටේ ජනතාවට කියන්නේ මේ වගේ පුද්ගලයෝ තමයි ඔය ඉන්නේ. ඒ වගේම තමයි මේ ටිරානලස් යා ඊය පෙරේදා යාගේ අම්බිකාව මම හිතන්නේ යාගේ අර ඔෆිස් එකේ ඉන්න එක්කෙනා. එයා රුවනි කෝල් කරනවා වහාම අරුණි කෝල් කරනවා වහාම මීඩියා කට්ටිය ගෙන්නලා. මොකද පත්තරේ දැන් පත්තර කඩමල්ල කෙලින්ම පත්තරේ වැටිලා තියෙන්නේ. මේක දැන් පත්තරේ සිත්තර පත්තරේ විකිණිච්ච නැති ගාන්ට මේක බැහැලා. ඒ හින්දා තමයි මේ අරුණි කියනවා කෝල් කරන්න. ඒ කෝල් කරලා මොනවද උනේ? ටිරානලස් ගිහිල්ලා ලැජ්ජා තියෙනවා නම් හලෝ ඔය වගේ මීටින් එක තමුන් වාඩි වෙන්නවත් නැහැ. අඩුම තරමේ මේ මීටින්ස් කෝල් කරන්නේ අරුණි. හැබැයි ලස්සන වැඩේ තමයි මේක කෝල් කරලා ඉවර වෙලා මේක ඇතුලේ සේරම දැන් අර කාන්තා සමಿತಿ පිහිටවගෙන ඉන්නේ. අරුණි එක්ක කොටසක් ඉන්නවා, තව කොටසක් අනිත් එක්ක නෑ ඉන්නවා. ඒ කට්ටියත් එක්ක බෙදිලා ඉන්නේ. මේ අතරේ ටිරාන් එළිය තියාගෙන සලකන එක්කෙනාට බිල්ඩින් එකක් අරන් දීලා දැන් වෙනමම සැලුන් එක දාන් යනවා. ඊට පස්සේ රෙස්ටුරන්ට් එක ගෙනියනවා. රෙස්ටුරන්ට් එකයි සැලුන් එකයි දෙකම දැන් ගෙනියන්නේ කොහෙද? ඒක දැන් හදලා හිටානිද්ද විවෘත කරලා තියෙනවා. විවෘත කරන එක ඔබට දැක ගන්න පුළුවන්. කොහෙද නවලෝකේ රෝහල පාස් කරලා ඉස්සරහට යනකොට අර ඇදවිච්ච බිල්ඩින් එක ආකෘතිය ළඟම තියෙන බිල්ඩින් එක අරන් දෙනවා. මෙයාට අරගෙන දීලා තමන්ගේ මේ බිරිඳ නෙමෙයි මෙයාගේ අහවල් එක්කෙනාට අරන් දීලා දැන් එතන තමයි රෙස්ටුරන්ට් එකයි සැලුන් එකයි දෙකම කරගෙන යන්නේ. අපිට කමන්නේ ටිරන් ඔයා ඕක නෙමෙයි තව 10ක් තියාගෙන හිටියත් අපිට තියෙන ප්‍රශ්නයක්. අපි ඒකයි හොයාගෙන හොයන්නේ. මොකද ඒ ඇබෙනියට දීලා තිනවා STF එකේ නිලධාරීන් දෙන්නේ. කවුද යා STF එකේ ගාඩ් එකක් දෙන්නේ? මේ කොහොමත් තින්න ගෑණියෙකුට STF එකේ ගාඩ් එකක් දෙන්නේ? ඊළඟට මොකද්ද? ඊළඟ දේ තමයි යාට දීලා තිනවා රජයේ වාහනයක් ආරක්ෂාවට යන්න. ඊට පස්සේ ඒ එකක් අතනින් අරුණි ඉන්නෝ, මෙතනින් මෙයා ඉන්නවා. ඊළඟට අමාත්‍යංශෙට ගිහම අමාත්‍යංශෙක් කෙනා ඉන්නවා. අමාත්‍යංශෙක් කෙනාට ගෙදරට ගේන්න ගෙනියන්න ඒ සේරම තියෙනවා. පටවයන් ආය බාන්න ඒව සේරම ඉන්නවා. ඒව කරන්න පුළුවන් ටිරන් ඔයාගේ අර පත්තර කඩමල්ලේ තියෙන සල්ලි වලින්. හැබැයි ඒවට කරන්න බෑ. රජී දේපල සාප්‍රාදි සාවද්‍ය පරිහරණය කරන්නේ. ඔයා කොහොමද එහෙම කරන්නේ? ඔයාට එක් කරන්න බෑ. ඒ හින්දා තමයි අපි ඔයාට ඇඟිල්ල දික් කරන්නේ. ඔය එහෙම නැත්තම් ඔයාගේ වෙන් ඔයා කරගන්න. අපිට ප්‍රශ්නක් නැහැ. අපි හොයන්නේ නැහැ. ඔයා දෙකක් නෙවෙයි තුනක් නෙවෙයි 10ක් තියාගත්තත් අපිට ප්‍රශ්න නැහැ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ අහිංසක පොලිස්දාරින් යොදවන්න බෑ එක එක කාන්තාවන්ගේ වටපිටාව ගෙනියන්න. ඊළඟ දේ තමයි දැන් රටේ ජනතාව පුළුපුලා බලන් ඉන්නෝ. මොකටද? පුළුපුලා බලන් ඉන්නේ ඉදිරියේ ජනාධිපතිවරණය නියමිත පරිදි තියන්න ඕනේ. වික්‍රමසිංහ උන්නහට කිසිසේත්ම සදාචාරාත්මක අයිතියක් හෝ නෛතික අයිතියක් නැහැ මේ පිළිබඳව ශිෂ්ටාධිකරණයේ මතය විමසන්න. එයි මේ ඇවිදි නාමික පත් කරපු කෙනා හරියට මේ වැඩ බලන්න දීපු මිනිස්සයා වැඩ බලන්න දීපු එකා යනවා දෙයියනේ. මේ කලින් හිටපු පූර්ණ කාලීනව ජනාධිපති ධුරයට පත් කරපු මිනිස්සයාට ලැබිය යුතු දේවල් එයා දාලා ගියා. ඊට පස්සේ මෙයාව පත් කරපු ජනාධිපති පුද්ගලයෙකුට කොහොමද එයාට තියෙන සදාචාරාත්මකයිතියක් හෝ නෛතිකයිතියක් එයාට නැහැ? මොකද ඒක බැලූ බැල්මට තියෙන දෙයක්. එහෙමනම් වික්‍රමසිංහ වහාම ජනතාවට තියන්න ඕනේ ඡන්දේ මොන මෙතිවරණේ හරි ජනාධිපතිවරණේ තියෙන්නේ ඉස්සෙල්ලම ඒක තිබිය යුතුයි. අපි ස්තුතිවන්ත වෙනවා හිටපු මෙතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහත්තයාට. මොකද ඔහු කියලා තියෙනවා ජනතාව එක්ක මමත් පාට බහිනවා කියලා. අනිවාර්යෙන්ම කුමන හෝ තර්ජන ගර්ජන ජීවිත පරිත්‍යාගයෙන් හරි මේ ජනාධිපතිවරණය දිනාගෙන මේ රට විශාල වශයෙන්ම ලංකාව ඉදිරියට එන්න තව පිළිහෙනවා. ඒ තත්ත්වය වෙනස් කළ යුතුයි. ඒ වෙනස් කරන්න නම් ජනතා පරමාධිපත්‍ය තමන්ගේ අතට ගන්න ඕනේ. ඒ වෙනුවෙන් පිළිගැහෙන්නේ කියලා අපි හැමදාම ඉල්ලනවා වගේ රටේ සමස්ත ජනතාවෙන් ඉල්ලනවා. ඒ වගේම පොලිසිය විශේෂම කියන්න තියෙනවා. මොකද මගේ සහෝදර නිලධාරී මට කිව්වා දැන් 6 වෙනිදා 7 වෙනිදා යනවා ඌවට රනිල් වික්‍රමසිංහ ගෙන්නන ප්‍රජා පොලිස් කොමිටු කියලා. මේවා කරන්න බෑ මිනිස්සු පොලිසියට.
මොකද මේ මිනිස්සු හරිම අහිංසකයි. තමන්ගේ ගෙදර කෑම ටික හදාගන්න බැරි පොලිස් නිලධාරීන් එකේ කාට ගිහිල්ලා හිඟා කාලා ඒව ගෙනල්ලා මුන්ට කන්න දෙනවා. මම හිතන්නේ තමුසලාට ලේබඩ යනවා. මොකද හේතුව මේ නිලධාරි ගිහිල්ලා අද මං අහගෙන හිටියා එක නිලධාරි කතා කරලා කියන දේවල් අහන්න බෑ මිනිස්සුන්ගේ දුක් වේදනාව. ඇයි සර් අපි මොනව කරන්න රස්සා බේරගන්න ඕන ඕයිසී අපිව කණ්ඩ යනවා. SSP කණ්ඩ යනවා. මොකද හේතුව අපිට කරන්න දෙයක් නැහැ සර්. වඩි 10ක් ගන්න මිනිහෙක් ඉන්නවා. ඒ මිනිහගෙන් සල්ලි ටිකක් ඉතු කරලා යන්ට 50,000ක් ගෙනල්ලා දුන්නා. ලක්ෂ ගාණක් අඩුම තරමේ ලක්ෂ 7ක් මේ වියදම. එතකොට මහනුවරත් ඒ වගේ තියෙනවා. ඊට පස්සේ දැන්ට හෙට පටන් ගන්නවා ඌව වෙල්ලස් එක. ඊළඟට මහනුවරෙන් මේවට සිද්ධ වෙන්නේ වෙන දෙයක් නෙමෙයි. ඌවට අපිට බලා ගන්න පුළුවන් ඌවගේ ආනිසංශ මොනවද කියලා. ඌව ඩබල් ඇරියසුත් එක්ක එන්නේ. ඒක ගැන අපි හොඳටම දන්නවා. ඒ වගේම තමයි අවසන් වශයෙන් කියන්න තියෙනවා දැන් අර පාස්කු එකට කතා කරපු මිනිස්සු එක එකව සල්ලි වලට බිලිබාගෙන. මොකද ඒගොල්ලෝ සල්ලි වලට බිලිබාගෙන ඒගොල්ලොන්ට දෙනවා ඉන්දියාව. ඉන්දියාව තමයි මේක කරුවේ. ඉන්දියාව කරනකොට මෙහෙම කරා මෙහෙම කරා කියලා එක එක පුද්ගලයෝ ඇවිදින් බයිලා ගහනවා. මේ බයිලා වැඩක් නැහැ. ඌට සාක්ෂි සියලු දේවල් තියෙනවා. සාක්ෂි ඇතුව සියලු දේවල් තියෙන හින්දා තමයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රටේ තියෙන්නේ. එහෙමනම් CID එකේ ලියලා තියෙනවා තියෙන දේවල්. ඒ මත ඒ විමර්ශනය යනවා. එහෙමනම් අපේ රටේ ජනතාවට කියනවා පාස්කු ප්‍රහාරය පිළිබඳව සහ අනිකුත් මරපු සෙල් එළියට ගන්න නම් මේ ජුන්තාව කඩලා අපි ඒ තුලින් නීති හා සාමය ඇති කරන්න ඕනේ. බොහොම ස්තුතියි. මම ශ්‍රී ලංකා පොලිසිය දේශපාලන මුදා ගැනීමේ ජාත්‍යන්තර සභාපති අචිත් ධර්මපාල. Thank you.